අයිබන් කියලා පිළිගන්න අපේ YouTube වල හැමෝම මාගෙන් හුඟක් අලුතෙන් මේ ළඟදී අපේ ෂෙයා මාකට් එකට එකතු වෙච්ච අය අහලා තියෙනවා long term invest කරනවා නම් මොන වගේ company ද හොඳ කියලා. ඒ වගේම මගෙත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා අයිත් සල්ලි ටිකක් පොඩක් වැඩිපුර ෂෙයා මාකට් එකට invest කරන්න. එතකොට මම පොඩි research ටිකක් කරගෙන යනවා මේ දවස්වල මොන වගේ company ද හොඳ long term invest කරන්න කියලා. එතකොට හුඟක් අය අහප් එකක් තමයි මම කලිනුත් කරලා තියෙන වීඩියෝ එකක් වැලිබල් බව එරත්න. එතකොට ඔයගොල්ලෝ දකින්න ඇති අවසාන අවුරුද්දේ ඒගොල්ලන්ගේ ඩිවිඩෙන්ඩ් දීපමණ වැඩි වුණා. එතකොට ඒකත් එක්ක කරන්ට් ප්‍රයිස් එක ගත්තත් ඒගොල්ලන්ගේ ඩිවිඩෙන්ඩ් යීල්ඩ් එක 12ක් 13ක් වගේ තියෙනවා. මං හිතන්නේ දැනට තියෙන ප්‍රයිස් එකත් එක්ක ඩිවිඩෙන්ඩ් යීල්ඩ් එක හැදුවොත් වැඩිපුරම ඩිවිඩෙන්ඩ් යීල්ඩ් එකක් හම්බෙන කම්පැනි එක තමයි වැලිබල් බව එරත්න. ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මම මේ කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් නෙමෙයි. මේක ඇනලයිස් එකක් කරලා ඕගොල්ලන්ට පෙන්නනවා මේක හොඳයිද නරකයිද කියලා. එතකොට මම පොඩ්ඩක් බැලුවා මේ කම්පැනි එකේ 2020-21 මූල්‍ය වර්ෂය අවසන් වෙලා නිකුත් වෙච්ච මූල්‍ය වාර්තාව තියෙනවා. ඒක එතකොට මේගොල්ලන්ගේ මූල්‍ය වර්ෂය අවසන් වුණේ 2021 මාර්තු 31 වෙනිදා. එතකොට ඊට පස්සේ ක්වාටර්ලි රිපෝට් එකක් තාම නිකුත් වෙලා නැහැ. එතකොට මේක තමයි අපිට අවසාන ෆයිනෑන්ෂල් ගන්න තියෙන්නේ. එතකොට මේකෙදි මම මේ පෙන්නනවා ඕගොල්ලන්ට මේගොල්ලන්ගේ 10 ඉය සමරියකට ගියොත් රෙවෙනියු එක බලන්න මම මේ අවසාන අවුරුදු 3 ගන්නන් ඔයගොල්ලන්ට ඇනලිසිස් එක ලේසි වෙන්නේ. 2018-19 අවුරුද්ද ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ රෙවෙනියු එක 1000 ගණන් වලින් ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන 0.3ක් දාලා තිනවා. එතකොට මුලට 12.86 කියන එක එන්නේ. එතකොට මම මේ මුල ඉලක්කම් ටික විතරක් කතා කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේන්න ඇති කොච්චර ගණන්ද කියලා. මේක එතකොට ඔයාලට පේන ඇති මේක 10.58ක් දක්වා මේක අඩු වෙලා තියෙනවා. මේ රෙවෙනියු එක 2018-19 වර්ෂයට 2019-20 වර්ෂයේදී අඩු වෙලා තියෙනවා. ඒක සුළු වර්ධනයක් කියලා දිනා 10.76ක් දක්වා 2020-21 වර්ෂයේදී. එතකොට පේන ඇති මේගොල්ලන්ගේ බිස්නස් එක ලොකුවටම grow වුණා කියලා අපිට කියන්න බෑ රෙවෙනියු එක පැත්තෙන් ගත්තොත්. ඉතින් අපි gross profit එක ගත්තොත් එහෙම ආයිත් බලන්න 18-19 වර්ෂයේදී 11.34ක් කියලා තියෙන මම මේ මුල ඉලක්කම් හතර ගන්නෙ. ඒක එතකොට ආයි අඩු වෙලා තියෙනවා. gross profit එකත් 900 ඒ කියන්නේ 10 ගණන්නේ 911කට තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ 920කට පොඩි වර්ධනයක් වෙලා තියෙනවා ඊළඟ අවුරුද්දේදී. එතකොට 2018-19-20 වර්ෂවල ගත්තොත්ම gross profit එකේ ලොකු වර්ධනයක් වෙලා කියලා අපිට කියන්න බෑ. එතකොට other income ගැන මම කතා කරන්නේ මේක බලන්න මේකේ පොඩක් විශේෂ දෙයක් තමයි මේ administration expenses කියන එක. එතකොට මේක දහස් ගණන් වලින් තියෙන 100ක් තිබිලා තියෙනවා. ඒක 103 105. ඒක බලාගෙන ගියොත් ඔයාලට පේනවා ඉතින් මේගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස් ටික ටික වැඩි වෙනවා. මේ වැලිබල් පව එරත්න කියන එක එතකොට උගල දන්නේ නැති හුඟක් කලන්න මේගොල්ලන්ගේ තියෙන වින් මිල් සහ හයිඩ්‍රෝ පව තියෙනවා. එතකොට හයිඩ්‍රෝ පව තමයි වැඩිම පෝෂන් එකක් තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ අලුත් එක්ස්පෑන්ෂන් මොකටවත් ගිහිල්ලත් නැහැ. ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක වැඩි වෙන්නේ කොහොමද? එක්කෝ මිනිස්සුන්ට දෙන වේජස් වැඩි වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ වෙනත් දේවල් වලට වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඒතකොට මේක සුභවාදී ලක්ෂණයක් කියලා අපිට කියන්න බෑ. හැබැයි මේගොල්ලන්ගේ net profit after tax එක එතකොට අඩු වෙලා තියෙනවා මේ අවුරුදු 3ව ගත්තොත් එහෙම. එතකොට අපි දන්නා රජයෙන් මේගොල්ලන්ට profit generation එකට හොඳ පොලිසිස් ටිකක් අරගෙන ඇහිලා තියෙනවා මේ හයිඩ්‍රෝපවර් වැත්තට. නමුත් ඔයාලා පේනදි net profit after tax එකේ අඩුවීමක් තියෙනවා. එතකොට හැබැයි මේ ෆයිනෑන්ෂල් මෙහෙම වෙලා තියෙද්දී අපිට බැලුව බැලමට හිතෙනවා මේ මම පල්ලෙහාට ගියොත් එහෙම ගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලන්ගේ මේ ඩිවිඩෙන්ඩ් පර් ෂෙයා එක මේගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිවිඩෙන්ඩ් පර් ෂෙයා එක දීලා තියෙනවා 2018-19 170ක් ඊට පස්සේ 19-20 170ක්. හැබැයි ඔය දකින්නේ මේ අවසාන මුල් වර්ෂයේදී මේගොල්ලන්ගේ රුපියලක ඩිවිඩෙන්ඩ් පර් ෂෙයා එකක් දුන්නා. එතකොට කාට හරි මේක ඩිවිඩෙන්ඩ් පර් ෂෙයා එක විතර දිහා විතරක් බැලුවොත් හිතෙන්න පුළුවන් මෙන්න ඩිවිඩෙන්ඩ් පර් ෂෙයා එකේ ක්‍රමික වර්ධනයක් වෙගෙන යනවා. ෂෙයා ප්‍රයිස් එකක් දැන් සාමාන්‍ය රුපියල් 5 6 7 8 9 10 තිබ්බේ සාමාන්‍යයෙන් 7 වගේ තිබ්බ ප්‍රයිස් එක 8කට 8යි 50කට දීලා තියෙනවා. දැන් ඕල් ටයිම් හයි එකට පොඩ්ඩක් ලං වෙලා තියෙනවා. මේක හොඳ ෂෙයා එකක් කියලා. හැබැයි අපි ආලෝනේ මේ වගේ වෙලාවකදී ආයෙ පොඩ්ඩක් ගිහිල්ලා බලන්නේ මේ ප්‍රයිස් ඈර්නින් රේෂියෝ එක ඔයා බලන්න. මොකද ප්‍රයිස් එක ඉම්ප්‍රූ වෙනවත් එක ඈර්නින්ග්ස් උත් අපේ හරිනම් වැඩි වෙන්න ඕනේ. හැබැයි බලන්න 5.27ක් තිබ්බ 2018දී ඒ ප්‍රයිස් ඈර්නින් රේෂියෝ එක වැඩි වෙලා දිනවා 6.22කට. දැන් බලන්න සෑහෙන ලොකු ප්‍රමාණයක තමයි ප්‍රයිස් ඈර්නින් රේෂියෝ එක දෙන රුපියල් 10කට විතර.
එතනින් එහාට ගියොත් dividend payout එක බලන්න දැන් අපි හැම වෙලේම dividend per share එක වැඩි වෙනවා නම් ඒක බලන්න dividend payout ratio එක නියතයක් විදිහට තියාගෙන වැඩි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එයි මම එහෙම කියන්නේ. මොකද අපි මේ price earning ratio එක කියන්නේ PE ratio එක කියන්නේ මොකද්ද? price earning ratio එක කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රයිස් එකට සමානව earnings කොහොමද වර්ධනය වෙන්නේ කියලා. එතන එතනින් එහාට පැත්තට ගියොත් එහෙම dividend payout ratio එක හැදෙන්නේ earning per share එකෙන් කොච්චර ප්‍රමාණයක් අපි dividend විදිහට ගෙවනවාද කියලා. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ මේ අවුරුදු වල earnings ලොකුවට වර්ධනය වෙලා නැහැ. earning per share එක 1.2 දිවිලා තියෙනවා 2018 දී ඊට පස්සේ 0.87යි 0.74යි. මේ මේ earning per share එක එන්න අඩු වෙද්දී ඔයා බලන්නේ මේ අවුරුදු ටිකේ මේට ප්‍රතිලෝමව තමයි dividend payout ratio එක වැඩි වෙන්නේ. එතකොට මොකක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මොකද කම්පැනි එකක් වර්ධනය වෙලා මේගොල්ලන්ගේ dividend ගෙවන ප්‍රමාණය වැඩි වෙනවා නම් හොඳයි. එතකොට කොහොමද මේ කම්පැනි එක ස්ටේබලි පවත්වාගෙන යන්නේ? එක පැත්තෙන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක වැඩි වෙනවා. අනිත් පැත්තෙන් dividend payout ratio එක වැඩි වෙනකොට මේගොල්ලෝ හම්බ කරන මුදල් නැවත ආයෝජනය කරන්න එක්ස්පැන්ෂන් වලට යන්නේ නැහැ. තියෙන සල්ලි වලට වඩා මේගොල්ලන්ගේ ප්‍රොෆිට් එකට වඩා වැඩි ප්‍රමාණයක් ඩිවිඩන්ඩ් විදිහට එළියට යනවා කියන්නේ කම්පැනි එකේ කොහොමද ග්‍රෝ වෙන්නේ. ඒතකොට සමහරවිට මේක බලපෑමක් තියෙන පුළුවන් මේගොල්ලන්ගේ රෙවනියු එක අඩු වෙන්න. බලන්න මගේ යාළුවනේ ඔයගොල්ලෝ ඉතාලම සමීපව ගිහිල්ලා බලන ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් මේ වගේ දේවල්. එතකොට ඔයගොල්ලෝ මගේ මේ මතයට විරුද්ධයි ඉන්නවා නම් මේකට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න ඔයගොල්ලෝ මේකට වඩා ඩීටේල් ගිහිල්ලා බලලා තියෙනවා නම් මම මේ කියන්නේ මේ ඇනුවල් රිපෝට් එකේ රේෂියෝස් ටික සහ මේ දේවල් බලලා. එතකොට මේකේ ප්‍රශ්නයක් තියෙනවා මට නම් මෙන්න මේ dividend payout ratio එක වැඩි වෙච්ච එක earning per share එක වැඩි වෙන්නේ නැතුව. ඒකර මේක stably විකටම අවුරුදු ගානකදී අපිට දෙන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. එතකොට ඔයගොල්ලෝ long term invest කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ දේවල් සලකලා බලන්න සහ මේගොල්ලෝ බලන්න මේ පහුගිය අවුරුදු වල රුපියල් 3ක් සහ 4ක් බැගින් තමයි මේ රුපියල් 7 හැදිලා තියෙන්නේ. මම ඔයගලන්ට ගිහිල්ලා බලන්න පෙන්නන්නම් මේගොල්ලෝ දීලා තියෙන එක කොහොමද කියලා. ඔර ඔයාලට පේන ඇති 2019 ජූනි මාසයේ මේගොල්ලෝ කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා රුපියල් 3ක. ඊට පස්සේ එතනින් උඩට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේගොල්ලෝ ආයි 2020 ජූනි මාසයේ. ඒකට ඔයාලට තේරෙන ඇති ජූනි මාසයේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඒකට මේ කෑෂ් ඩිවිඩන්ඩ් එක දීලා තිනවා 740ක් 2020 දී. එතකොට මේක XD date එකලා තියෙන ජූනි 19 පේමන්ට් එක ගිහිල්ලා තියෙන ජූනි 30. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙතන 740ක් දුන්නා. එතනින් පස්සේ මේගොල්ලෝ මේ මූල්‍ය වර්ෂයේ ඇතුළත තවත් ඩිවිඩන්ඩ් එකක් දුන්නා. කවද්ද? අගෝස්තු මාසෙදී. අගෝස්තු මාසෙදී 740ක් දුන්නා ෆස්ට් ඉන් ටර්ම් එක විදිහට. එතකොට සමහරවිට අර කලින් දෙක යන්නේ 740 සහ 730 යන්නේ කලින් අවුරුද්දට. එතකොට එහෙම තමයි ඒගොල්ලන්ගේ 770 හැදුනේ. එතකොට 2020 මූල්‍ය වර්ෂයේදී මේගොල්ලෝ 740ක් දුන්නා ෆස්ට් ඉන් ටර්ම් විදිහට 80 අගෝස්තු 21 වෙනි තමයි XD date එක උනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති දැන්ටත් මේගොල්ලන්ගේ සමහරට මේ price එක මේ අන්තිම දවස් කීපේ සහ දැන් පොඩ්ඩක් up වෙන්න හේතුව මෙන්න මේ dividend එක දෙයි කියලා බලාපොරොත්තු වෙන ඉන්න පුළුවන් investors ලා මේවා සමීපව බලන්නේ. එතකොට ඊළඟට බලන්න මේගොල්ලෝ නොවැම්බර් මාසේ ආයි දුන්නා 730ක එකක් second in term එක කියලා වෙලා මේක XD date එක උනේ නොවැම්බර් 17 වෙනිදා. එතකොට ඊළඟට මේගොල්ලෝ තව එකක් දුන්නා පෙබරවාරි මාසේ මේක ෆයිනෑන්ෂල් ඉයර් එකේ අන්තිම දවස් 3rd in term එක පෙබරවාරි 16 වෙනිදා දුන්නා. එතකොට ගිය අවුරුද්දේ දීලා ඉවරයි මේ අවුරුද්දේ තවනේ ජූනි වල කට්ටිය බලාපොරොත්තු වුණා ජූනි මාසේ මේගොල්ලෝ ඩිවිඩන්ඩ් එකක් දුන්නා. ඒගොල්ලන්ට පේනවා ඇති මේ කලින් අවුරුද්දේ මේගොල්ලෝ කීයද ජූනි මාසේදී ඩිවිඩන්ඩ් එකක් දුන්නා. ඒක දුන්නේ නැහැ. එතකොට අගෝස්තු මාසේ දැන් කට්ටිය බලාගෙන ඉන්නවා දෙයි කියලා. එතකොට මේක හම්බෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඕගොල්ලෝ බලන්න පොඩක් කල්පනා කළා සහ මේක දිගටම ස්ටේබල් කරන්න පුළුවන් දෙකේ. එතකොට රුපියලක ඩිවිඩන්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. රුපියලක ඩිවිඩන්ඩ් එකත් එක්ක ඩිවිඩන්ඩ් පේඅවුට් රේෂියෝ එක බැලුවොත් එහෙම ඉතාලම හොඳ තත්යක ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මෙන්න මේ ටික තමයි මට ඇත්තටම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මේක මම කියන්නේ නරක කම්පැනි එකක් කියලා. හැබැයි මෙයා ග්‍රෝ වෙලා උපරිම තත්ත්වයට ගිහිල්ලා තියෙනවා සහ ඉස්සරහට ලංකාවේ දෙන පොලිසිස් සහ ඔයගොල්ලෝ දන්නේ නැති ලංකාවේ වර්ෂාපතන එන්න වැඩි වෙනවා. හයිඩ්‍රෝ පවර් වලට හොඳ ලක්ෂණයක් තිබෙනවා. හැබැයි ඒ වගේම කියන්නේ මම ජීවත් වෙන පළාතේ
බලංගොඩ ප්‍රදේශයේ මේගොල්ලන්ගේ තියෙනවා වින් මිල් එකක් වැලිබල් පව ඒරත්නගේ. හැබැයි ඒක නම් මම දැකලා ගිහලා ෆිසිකලි ගිහලා බලලත් තියෙනවා, දවසක ගිහලා බැලුවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ සුළං තිබ්බේ අගෝස්තු මාසේ ඉඳන් දෙසැම්බර් ඉතරනකම් කාලය ඇතුළත තමයි සුළං තියෙන්නේ. එතකොට මේ මිල් එකේ තියෙන මේවා 9ක් 10ක් විතර වැඩ කරනවා. නමුත් මේ වෙනකොට ඒගොල්ලෝ ඒක එච්චරම ප්‍රතිසංස්කරණය නොකරන බවක් පේනවා. සමහර ඉන්වෙස්ට්මන්ට් එක හම්බලා ඇති. හැබැයි ඒකේ මාස දෙකක් තුනක් තමයි දැන් ගිය අවුරුදු දෙක තුන ගත්තොත් එහෙම වින් මිල් එක වැඩ කළේ. මම ෆිසිකලි දැකපු දෙයක් මේ කියන්නේ. කවුරු හරි මේකට විරුද්ධ නම් මතයක් දාන්න. එතකොට ඒකෙදි මම දකිනවා මුළු අවුරුද්ද පුරාම ඒගොල්ලෝ ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එකක් ගිනියනවා, සහ ඒක රෙපයා එකක් කරන්න ගියත් ලොකු වියදමක් යනවා. මොකද සෑහෙන විශාල කන්දක් උඩ තියෙන්නේ එතෙන්ට ගිහිල්ලා රෙපයා කරන එක. එතකොට ඒ වගේ දේවල් එක ගත්තොත් මම දකින්නේ ඒ වින් මිල් එක නම් හොඳ තත්ත්වයක තියෙනවා කියලා. මොකද පොඩි කාලයක් වැඩ කරන්නේ, පොඩි කාලයකදී මුළු අවුරුද්දෙම ඒගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක ඒගොල්ලෝ ලබා ගන්න ඕනේ. ඒකට මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ කම්පැනි එක ගැන තව බලන්න විස්තර හොයන්න තීරණය ඔබේ ඇතේ. අයිත් දවසක හම් වෙනකන් සිල් දෙනනම් ප්‍රාර්ථනා කරන බුදු සරණයි කියන.